අයිබෝ අනාදරණීය දුවේ පුතේ අද මං ඔයාලට කතන්දරයක් අරන් එනවා දඟකාර කුඹිච්චා දූලා පුතාලා එන්නකෝ මගේ වටේට අපි කතාව අහන්න මේ බලන්නකෝ කුඹිච්ච සෙල්ලම් කරන හැටි කුඹිච්ච දිය කඩਿੱත් ළඟට දිව සෙල්ලම් කරන්න කුඹි අම්මයි පා කිව්වට ඇහුවෙම නැහැ. මේ බලන්නකො පුතේ මේ අම්මයි පා කියදී ආ දුව නැහැටි. ඉර මාමා බලන් ඉන්නේ බොහොම දුකින් මේ. මේ එයා තනියම සෙල්ලම් කරනවා. අර සෙල්ලම් කරන අතරේ එයාව දිය පාරට වැටුණා. මින් බලන්න කුවිලා තියෙනදී. අම්මයි පා කියද්දි දිව තනියම සෙල්ලම් කරන්න. දැන් එයා දිය පාරට වැටිලා. ගහගින යනවා. කූඹිච්ච වීගින් පාලට ගහගින ගියා. අනේ මාව බේරගන්න. එයා උදව් ඉල්ලලා කෑ ගැහුවා. කුඹිච්ච කේ ගහනවා ඉබිරාලට ඇහුණා. ඉබිරාල ඉක්මනින් කුඹිච්චව පිට උඩින් තියාගෙන ඉවුරට එක්කගෙන ආවා. මේ බලන්නකෝ එයා අත් දෙක උඩට උස්සගෙන කෑ ගහන හැටි. මේ චිත්‍රෙ මං ඇඳලා තියෙන්නේ. ඉබිරාල එයාව පිට උඩ තියාගෙන නැහැටි. මේ බලන්නකෝ එයාගේ කකුල දියට වැටිලා ස්පීවිලා ඒක තමයි කියන්නේ නේද වැඩිහිටියෝ කින්දේ අහන්න ඕනි කියලා කූඹි අම්ම දුවගෙන ඇවි කූඹිච්චව තුරුළු කරගත්තා අනේ ඉබිරාලට ස්තුතියි කූඹි අම්ම මුවන සෑහෙන ස්තුති කළා මේ බලන්නකො පුතේ මේ දැන් නම් එයා හොඳලා මේ කියලා නේද අම්මට තුරුළුලා ඉන්න හැටි බලන්නකො මින් පස්සේ අම්මා කියන දේ අහන් ඉන්න ඕන හොඳද? ඉබිරාල අවවාද කළා. "ඔව් මම හොඳ ළමයෙක් වෙනවා." කූඹිච්ච පොරොන්දු වුණා. "මේ බලන්නකො දැන් යා සතුටින් ඉන්න හැටි." "ඉතින් මගේ දුවේ පුතේ, මගේ මේ චිත්‍ර කතාව ලස්සනයි නම් මට ලයික් එකක් දාන්න. මං ඉදිරියේදී මේ පොත මුද්‍රණය කරලා දූලා පුතාලට අරන් එනවා." ඉතින් මගේ කතන්දරේ බැලුවට මගේ කතන්දරය අහගෙන හිටියට දූලා පුතලට ගොඩාක් ස්තුතියි